Hello, ayubowan kohomada ogala hamotama man hithuna ogala hamoma hondin innawa kiyala man hithuwa ada ogalanta podi vlog ekak aran enna mama danata inna apartment ekek mama inna apartment ekek yanawa dan poddak miss ekak vela tiyenne metana aran yanna bada lasti karanawa ewat ekka nisa ogalanta penna athi me thamai mama hitapu apartment ekak me tiyenne ewege 1 BHK ekak mata ogala man ehttarama ogalanta vlog ekak aran enna hithan hitiya meka gana mata aragena enna beri una ithin me tiyenne ithara hall ekak ogalanta penawa එතකොට kitchen එකක් දැන් පොඩ්ඩක් අවුල් වෙලා තියෙන්නේ මොකද මම දැන් බඩු ටික ඔක්කොම අරගෙන යන්න ලෑස්ති කරන ගමන් ඉන්නේ බඩු සෝදලා කරලා ගෙනියන්න හදන්නේ මෙතන බාත්รูම් එකක් තියෙනවා මම ඒක යූස් කරන්නේ නැහැ ඊට පස්සේ ගත්තාම මෙතන මගේ බාත්รูම් එක තියෙනවා මේ තමයි බාත්รูම් එක ඔව් මේකත් එක්ක ඔයගොල්ලන්ට දැන් පෙන්වන්න හොඳයි මේක තමයි බාත්รูම් එක තිබුණේ ඊට පස්සේ මේ තියෙන්නේ බෙඩ්රූම් එක. ඉතින් මෙතන තමයි මම දැන් කලින් හිටපු දැන මෙතන මේ මට ඔයගලන්ට මේ vlog එකෙන් පෙන්වන්න ඕනේ. මං යන අලුත් තැන ගැන ඔයගලන්ට චුට්ටක් කියන්නම්. ඒක මේ වගේ ලොකු apartment එකක් නෙමෙයි. ඒක studio apartment එකක්, පොඩි apartment එකක්. හැබැයි මං හිතුවා මගේ budget එකට සරිලන විදිහට මට ඒක ඇති වෙනවා කියලා. එනිසා මං හිතුවා මම ස්ටුඩියෝ apartment එකක් ගන්නවා මට හොඳ එකක් හම්බුණා හැබැයි ඉඩ කඩ හරිම අඩුයි ස්ටුඩියෝ apartment එකක් එක එක sizes තියෙනවා හැබැයි මගේ එකේ ගොඩක් ඉඩ නැහැ ඉතින් ගොඩක් බඩු දාන්න බෑ කොහොමත් මං මේ කබඩ් එක මේක අරගෙන යනවා කියලා හිතාගෙන ඉන්නේ මේ කබඩ් එක අරන් යනවා බෙඩ් එක කොහොමත් ගන්න විදිහක් නැති වෙයි බොහෝ දුරට මොකද ඒකේ ඉඩ අඩුයි මේක ලොකු බෙඩ් එකක් එතකොට දාන්න ටිකක් අමාරු ගතියක් තියෙනවා එනිසා හරි අපි බලමු කරි එක කරගන්න. ඉතින් බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා මම vlog එකේ අරන් එන්න. හැබැයි පොඩක් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. රෑවිලා තමයි shift කරන්නේ. එනිසා කොච්චර දුරට මට ඔයගොල්ලන්ට මේක පෙන්වන්න පුළුවන් වේද? කොච්චර දුරට clear වේද කියන එක මට promise වෙන්න බෑ. කොහොම වුණත් මම ඉතින් ඔයගොල්ලන්ට vlog එක අරන් එන්නම්. අලිත් දේ තමයි මම shift වෙන්නේ. ඔයගොල්ලන්ට දැන් පෙන්වන්න. මම shift වෙන්නේ මෙන්න මේ අනිත් පේන බිල්ඩින් එකට මම මෙතන ඉඳලා එහා පැත්තේ පේන බිල්ඩින් එකට තමයි shift වෙන්නේ මම ඒක ඔයගලන්ට දැන් පෙන්වන්නම් ඉතින් ඔයාලා දකින්න ඇති හරිම උස බිල්ඩින් එකකට මම මෙසර යන්න හදන්නේ මේ බිල්ඩින් එකත් සාමාන්‍යයෙන් උස බිල්ඩින් එකක් හැබැයි ඒක මීටත් වැඩිය ගොඩක් උසයි ඒකට තමයි මම යන්න හදන්නේ. ඉතින් අපි බලමු ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා. ටියු මේ තියෙන්නේ මම YouTube කරලා දාන මගේ YouTube කෝණේ එක. ඒක ඔයගලන්ට පෙන්වන්න මම දැන් යන්න හදන බිල්ඩින් එක. තාම ආවේ නැහැ කට්ටිය. ඔයාලට පේනවා දැන් ඇත්තටම අඳුරු වැටිලා තියෙන්නේ. මෙතෙන්ට පේන view එක මෙන්න. ඉතින් ඔයගොල්ලෝ ඒ දැක්කේ මෙතෙන්ට පේන view එක මම මේ දැන් ඉන්න බිල්ඩින් එකට. ඔලතෙන් යන්න හදලා ඉතාල මෙතන එහා පැත්තේ තියෙන්නේ. ඒකත් එක තමයි ඔයගොල්ලන්ට view එක පෙන්නේ මේ house එක හැරි ලස්සනයි. හැබැයි මම යන තැන view එක ඊටත් වැඩිය ලස්සනයි. රෑට මාරම ලස්සනයි. මම ගියපුවාම පෙන්වන්න. මට ඒ වෙලාව පුළුවන් වුණොත් දැන් මෙතන එක්කෙනෙක් ඇවිල්ලා මගේ බඩු ටික clean කරනවා. මොකද ඒ ටික අරගෙන යන්න කලින් පොඩ්ඩක් clean කරගන්න ඕනේ. ඊට පස්සේ බඩු ටික shift කරන්න movers-ලා එනවා. ඒගොල්ලෝ ආවට පස්සේ බඩු ටික අරගෙන යන්නයි තියෙන්නේ. ඊට පස්සේ මම හිතනවා මට ඉක්මනට මේ ටික වැඩක් කරගන්න පුළුවන් වෙයි කියලා. තව වැඩ ගොඩක් තියෙනවා. ඒ නිසා තිබ්බලු මොකද වෙන්නේ කියලා. මේ තියෙන්නේ මගේ අලුත් apartment එක. මේ තියෙන්නේ kitchen එක, open kitchen එකක් තියෙන්නේ. ඊට පස්සේ මේ තියෙන්නේ bathroom එක. බලන්න පේනවා. bathroom එකත් ගොඩක් ලොකු නැහැ. ගොඩක් චූටිත් නැහැ. shower එක මෙතන තියෙනවා. ඒක තමයි අලුත් එක. pantry cupboards තියෙනවා. මෙතන washing machine එක දාන්නේ. මෙතනින් මම උයන්න cooker එක දාන්න ඕනේ. ඉතින් මේ විදිහට තමයි මගේ අලුත් apartment එක තියෙන්නේ. බඩු දැම්මට පස්සේ මම ඔයගලන්ට පෙන්වන්නම්. හින්දු ඔයගලන්ට මම view එක පෙන්වන්නම්. මෙතනින් හරිම ලස්සනයි. ඔන්න පේනවා view එක මෙතන මට පේන
හරිම ලස්සනයි ඒක. පොඩ පොඩ අස් කරගෙන යන්න පටන් ගත්තා. මේ ටික තියෙනවා අස් කරන්න ගොඩක් තියෙනවා බඩු ඇත්තටම අමාරුයි ටිකක් ඉඩ මදි මෙතන මොකද මේක පොඩි ස්ටුඩියෝ එකක් නිසා ඉඩ මදි. මම බෙඩ් එකක් දාගන්න මට ඉඩ නැහැ ඒ නිසා මම සෝෆා බෙඩ් එක විතරයි ගත්තේ. ඒතරම මම එක සෝෆා එකක් විදිහට යූස් කරන්නත් පුළුවන්. බෙඩ් එකක් විදිහට යූස් කරන්නත් පුළුවන්. මම මේ ලොකු කබඩ් එකක් ගත්තා මොකද එතකොට මට ඔක්කොම ස්ටෆ් එකට දාලා ලොක් කරන්න පුළුවන්. ඉතින් සෙට් කරගෙන යන ගමන්. ඉතින් ඔන්න මම චුට්ටක් අස් කරගත්තා. දැන් ඔයගොල්ලන්ට මම පෙන්වන්න යන්නේ කොහොමද මේක තියෙන්නේ කියලා. ඉස්සලම් මම මේක ඔයගොල්ලෝ කලින් දැකලා තියෙ මගේ ෂුරක් එකට තාම යූස් කරනවා. මගේ බයිසිකලෙ මට තියාගන්න තැනක් නැහැ. මේක හරියම ඉඩ අඩුයි. මේ ටික තාම මට ක්ලීන් කරගන්න බැරි වුණා. මේ ටික ක්ලීන් කරලා යූස් කරන්න තියෙන්නේ. අනිත් බඩු ටික පැක් කරගත්තා. ඩස්බින් එකත් මම තාම ගෙනාවේ නැහැ පරණ අපාර්ට්මන්ට් එකෙන්. මෙතන තියෙන කිචන් එකේ බඩු ටික බඩු අස්පස් කරගත්ත ඇතුළට දාලා තුන පහ බඩු ටිකක්. එතකොට අනිත් බඩුත් ගොඩක් තියෙනවා ඇතුළේ එක එක ජාති ඒවා. එහෙම තමයි. දැන් මම හෙට අවන් එක සෙට් කරගන්න ඕනේ. මෙතන ඩස්බින් එක බඩු ටික අයින් කරන්න ඕනේ. අනිත් එක මේ තියෙන මගේ කැට් කෝන එක. එතනට මගේ කාපට්ස් ටික තාම හොදන්න දීලා තියෙන්නේ ලොන්ඩ්‍රි එකට. ඒ නිසා ඒ ටික ගිනවට පස්සේ තමයි ඒ ටික රෙන්ජ් කරගන්න වෙන්නේ. මේ තියෙන්නේ මගේ පොඩි බෙඩ් එක. මම දැන් ඔයගොල්ලන්ට මම කිව්වා වගේ කලින් සෝෆා එක විතරයි අරගෙන ආවේ. මේක ඉඩක් නෑ දාන්න ඔයගොල්ලන්ට පේනවා ඇති. සම්පූර්ණ මේකේ තමයි ඔක්කොම දාලා වහලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔහොම තමයි තියෙන්නේ. බලමු අපි. දැන් මම ඔයගොල්ලන්ට ලයිට්ස් ඔෆ් කරලා පෙන්නනම් view එක කොහොමද පේන්නේ කියලා. මෙතන ඉඳන් පහලට අද හඳක් තියෙනවා. ඉතින් ලස්සනයි. මේව තමයි මගේ පළවෙනි දවස. මෙතනට පොඩි බල්බ් වැලක් තියෙනවා. ඒක සෙට් කරගන්න ඕනේ. තාම ඔක්කොම ගෙනලා ෆික්ස් කරලා ඉවර නැහැ. තව තියෙන පොඩි පොඩි අඩුපාඩු ටිකක් හදාගන්න. ඉතින් ඒ ටික තමයි තියෙන්නේ. බලමු අපි. මේ පැත්තේ මම ලයිට් එක ඔෆ් කරේ නැහැ. ඔබලන්ට බාත්රූම් එක පෙන්වන්න බැරි වුණා. මේ තියෙන බාත්රූම් එක. මේ තියෙන මගේ පුසගේ බාත්රූම් එක. මේ තියෙන මට හොදන්න තියෙන දුන් ටික. මේ තියෙන්නේ මගේ බඩු ටික පොඩ්ඩක් සෙට් කරගත්ත. තාමත් තව ටිකක් ගේන්නත් තියෙනවා. වොෂ්රූම් එක මේකෙත් පොඩි පොඩි අඩුපාඩු ටිකක් තියෙනවා. ඉතින් හදාගන්න මේ ඉන්නේ මම. හයි. ඉතින් ඔය විදිහට තමයි මගේ බ්ලොග් එක ඉවර වෙන්නේ. ඔගලන වෙනම හරිම ටයර්ඩ් පාටයි. ගොඩාක් වෙලා වැඩ කරා. තාමත් ඉවර නැහැ. ඇඳුම් කබඩ් තාම අයින් කළ ඉවර නැහැ. ටික දාලා ඉවර නැහැ. තව ටිකක් තියෙනවා ෆික්ස් කරගන්න. කාපට්ස් එන්න තව දවස් දෙකක් වගේ අයි. මොකද දවස් පහක් විතර ගන්නවා ඒගොල්ලෝ ලොන්ඩ්‍රි එකෙන් ක්ලීන් කරන්න. ඒ නිසා තමයි ඒ විදිහට ප්ලෑන් කරගත්තේ. ඉතින් මේක හදිසියේ කරගන්න උනේ මට. මම මගේ ඉස්කෝලේ පටන් ගන්න නිසා. ඒක පටන් ගත්තාම මට එච්චරම පහසුවෙන් මූව් වෙන්න බෑ, ෂිෆ්ට් වෙන්න බෑ. ඒකයි මම ඉක්මනට මේක දාගත්තේ මෙතෙන්ට මාරු වෙන්න. ඉතින් දැන් ඇවිල්ලා ඉන්නවා. මම හිතනවා ඔයගලන්ටත් පොඩි අයිඩියා එකක් එන්න ඇති කියලා. මගේ කලින් වීඩියෝ එකට ඔයගොල්ලෝ ප්‍රශ්න වගේක් දාලා තිබුණා. මම ඒ ටිකට ඉක්මනට උත්තර දෙන්නම්. එහෙනම් අදට ගිහින් එන්නම්. Thank you. Bye bye. යන්න කලින් ඉතින් මම ඔයගලන්ට තව ටිකක් පෙන්වන්න හිතුවා. මගේ චූටි පූස පැටියව එයාටත් දැන් මේ ගෙදර අලුත් හින්දා එයත් එහෙ මෙහෙ බලනවා. යනවා තාම. ඇවිදිනවා තාම. එයා හොයාගන්න දේවල් හොයාගන්න. ඉතින් මම එයාට කැමති වෙන තැන් පෙන්නවා. දන්නවනේ පූසෙක් ඉන්නකොට ඉතින් මෙතන මේ වසූරනවා. එහෙම තියෙනවා.
මොනා කරන්න ඉතින් මං ඉතින් දැන් මෙතන වාඩිලා ඉන්නවා නගන්න ඕනේ තව වැඩි ටිකක් තියෙනවා ඒ ටික කරගන්න ඕනේ හිට වෙනකන් ඉන්න ඕනේ බලමු එන අයත් ගිහින් ඉන්නම් bye bye